ඔයාලට පස්සල තියෙන දේවල් අහන්න මෙහෙ බණ කියන්නේ නැහැ. බණ කියන්නේ ඔකට ඔකට නෙවෙයි. සොයනවා සිතේ දිසාරට වඩින්නෙත් නැහැ ඔය අද. ඔය හින්ද ඔය. ඇදිනත් වඩින්නෙත් නැහැ ආපු අවස්ථාවේ මම පස්සල තියෙනවා. සාක්ෂියත් එක්කම ඉන්නවනම් සාහස එච්චරයි නේද? කියන්න බාර දෙක. එතකොට සාහසයි හැමෝම එකක් වෙන සාහස. එකක් කී? හැමෝගේම අර්ධ සාක්ෂිය එකක් නේද සාහස? කොයි දෙන්න යන්න තමයි මේ හදන්නේ. අපි නිවන කියලා කියන්නේ ඒකනේ. ඒක සමහරවස් කවුරුණත් අත්දැකපු දෙයක් ජීවිතේ නේ සර්. ඒ කියන්නේ මේක දැන් ඔය මේ ඉගෙන ගත්තු නැති ඔය කුලිය වැඩ කරන මිනිස්සු එහෙම ගාව ඒක අපිට පේනවා සමහරවස් ඒ කියන්නේ ඒගොල්ල සමහර විට අපිට වැඩි දියුණු වගේ පේනවා සමහර දාට. ඒ කියන්නේ ඉගෙන නිකම් මුක්කෙම වැඩ කරන වෙලාවට අපි ලේසි වචනකින් කිව්වොත් මුදල ගැන විතරට වැඩි එක සාර්ථකව මේ කරගෙන යනවා ඒක එක පැත්තකින් හරියට. ඒක ද සාක්ෂියට අනුව හරි. දැන් අපි දෙන්නේ කතා කර කර ඉන්නකොට සානස දෙන්නම 100%ක් අවංක නම් ඒ කියන්නේ අර්ධ සාක්ෂියේ තියෙන එකම නම් කතා කරන්නේ දෙන්නම එක්කෙනෙක් වගේ දැනෙන එකක් තියෙන්නේ අන්න ඒකනේ සානස. දැන් සියලු සත්‍යයන්ට මෛත්‍රී කරන්න කියන්නේ අසල්ලා සියයට ප්‍රේම කරන්න කියන්නේ ඒ තැන අල්ලගන්න කියලා මට හිතෙනවා. හැමෝගේම හෘද සාක්ෂිය එකක්. ඒක වෙන්න පුද්ගල ස්වභාවය සම්පූර්ණයෙන්ම අතර වුණාට පස්සේ. එහෙමයි සර්. පුද්ගල මමත්වය සම්පූර්ණයෙන්ම අතර වුණාට පස්සේ තමයි ඒකත් තිබවපස්සේ. ඒක මම හිතන්නේ ඕනම කෙනෙක් එතනට ගිහිල්ලා එන වෙලාවල් තියෙනවා දැන් නැති කියන්නේ. ලෞකික විදියට හිතාගෙන වුණා. නෑ ඒකේ කොටසක් තියෙනවා ඒ ඉන්නම අර ඉස්සල කිව්වා වගේ වගේ ආ ඉන්නවා ඉතින් ලෝකේ. සුලවක්ත හම්බ වෙලා තියෙනවා ඒ වගේ ආ ඉන්නවා නමුත් සර්ව සම්පූර්ණ නෑ ඉතින් ඒගොල්ලෝ උතුල මමත්තේ තියෙනවනේ. ඔව්. ඒක ලෙස සඩුවා ඉන්නවා. අපි ධර්මයේ වගේ අපි දැන් මේ මෙච්චර කාල කතා කරපු දේවල් උකුත්ම නැති වුණොත් ඔව් ඒව දැන් නැහැ ඒව කිසි දෙයක් අවශ්‍ය නැහැ. සරලවම අපිට අර අවංකකමේ උපරිමයට යන්න පුළුවන් නම් එතනට එලා ඉන්න පුළුවන් වගේ එකක් නේද සර්? ඔව් අර සක්ස් කියන එකම කිසිම දෙයක් ඇතුලේ තියන් ඉන්නේ නැත්තම් සම්පූර්ණයෙන්ම විවෘතයි නම් ස්වාමීන් වහන්සේ විපාක වාරයක් නේද? එතකොට ඒක විපාකය කියන එක
වෙනස් වෙන්නේ නැහැ නේ එහෙම තමයි හිතලා වෙනස් කරගන්න අමාරුයි නේ විභාගයක් එතනට අහුවෙන්නේ නැහැ වගේ මට හිතෙනවා ඒ කියන්නේ අර ඒකත්වයේ කියන එක එතනයි කියලා මට දැනෙන්නේ එදා පොඩි හඳුනුත් එක්ක කතා කරද්දී තමයි ඒක හොඳටම තේරෙන්නේ අර දෙන්නම එක්කෙනෙක් වගේ එකක් කියනවා ඒ කියන්නේ ඇතුලෙන් උකුත් විතක්කයක් ਵਿਚාරයක් දෙන්නේ නැහැ වගේ සරස බොරුද දෙන්නම එක්කෙනෙක් බවට පත්ලා තියෙනවා නම් දැන් මෙතනින් ඔයගොල්ලෝ මම ඒ විතර විදියට ඒ ක්‍රියා කරන විදියට බවට පත්ලා තියෙනවා නම් අර සම්පූර්ණ ඒවට එකග වෙන්න ඕන එක්කෙනෙක් බවට පත්ලා තියෙනවා ඒව දැනෙන්නත් ඕන නේද ඒක ඒ මානසික මනස එහෙම කරත් වීමක් වෙන්නත් ඕන එතකොට එකම රිද්මයක් විතරක් ඒක වෙන්නේ සම්පූර්ණ මේ කොතින්ම කිව්වටින් අර ඔක්කොම දාලා මමත් ඒ සම්පූර්ණයෙන්ම නැති වෙච්ච දවසක් තමයි ඔය කියන තත්ත්වයට පත් වෙන්නේ. සිහුම හරි ඒකෙන් සම්පූර්ණ නැහැ කියලා එහෙම වෙන්නේ නැහැ කිව්වා. අපි ඒ පාර දිගේ ගියා නම් හරි නේ සරසේ. ඒක දැන් අපිට ඒක දැනලා තියෙනවා නම් ඒක හොයාගෙන හිත කියන්නේ ඔය කතා විශ්ව ධර්මයේ කියලා කියන්නේ අත්පනායක ධර්මයේ කියලා කියන්නේ තෙන්දියර ඒක ලෞකික පැත්තේ තියෙන එකක් තමයි අර මේ අර ඉස්සෙල්ලා කිව්ව කතාවට ගැලපෙන්නේ ඉස්සෙල්ලා කිව්ව අර වෙනම මිනිස්සු ඉන්නවා ඒගොල්ලෝ ලෞකික පැත්තෙන් ඒ විදිහට හිතනවා ලෝකෝත්තර පැත්තට එනකොට සම්පූර්ණ පුද්ගල ස්වභාවයෙන් අයින් වීමක් වෙනවා ඒ නැති හැමෝටම ආත්ම දෘෂ්ටිය තියෙනවනේ ඒ ආරයික එක අහල තේරුම් අරගෙන නැති අඩුව තියෙනවා නේද සාරි? ඔව්. සම්මාද. සුතමේ ඥාන. ආ සුතමේ. හැබැයි මම හිතන්නේ ඒගොල්ලන්ට මේක තේරුණොත් ලේසි ඒගොල්ලෝ වඩලා ඒ කියන්නේ ඒගොල්ලෝ අනිත් පැත්තෙන් පිරීලා තියෙන්නේ නේද? ඔව්. ප්‍රැක්ටිකලි ඒගොල්ලන්ට ඒක ආයාසයෙන් යම් දෙයක් අපි කරන්න හදනවා. නමුත් එතකොට අපි යා තීරණයකට පත් වෙනවා නේද? ඔව්. ඊට තමයි මේ අර සීලයක් විසින් ඔය සම්මතය කරන්නේ ඒක තමයි තියෙන්නේ. මේ විදිහට ඊහිර කරගෙන ඉවක් ඒකත් වීමත් වෙලයි. මේ දේවල් තේරුම් ගැනීමෙන් දමණය වෙන එක තමයි තිබුනේ. හරි.
දියල්ලක් ළඟට ගිහින් දියල්ල උප දියල්ල වෙන්න කියලා. සයිනන් දැන් මම ඒ දියල්ල වුණාම එතන මුකුම නැති ස්වභාවයක් තියෙනවා. මමවත් දියල්ලවත් උප දැනෙන දෙයක් නැති. මේ ප්‍රපංචයෙන් දැනෙන දෙයක් නැති තැනක් වෙනවා. දැන් ඒක දැන් මම පුරුදු කරලා මේ ඒ විදිය මේ හරිද දන්නේ. දැන් කෝච්චිය ගියත් මේ මම ගෙදර වැඩ කරා මිදුලතු ගෑවත් ඒ සද්දෙට මම ගියාම එද සමහර වෙලාවට මම එහෙම ඉඳලා අල්ලගෙන හිටන් ඉඳලා දිනවා. පස්සේ බලනකොට මම හිටගෙන මේ පස්සේ එක දවසක් මේ ගම්පහින් බහින්න මම කෝච්චිය ඇවිල්ලා මම රාගමට ගිහින් එහෙම මේ ඊට පස්සේ මම එතනට කියලා කියලා මේ මට නිින්ද ගියා මේමයි කියලා බොහොම අමාරුයි මේ ටිකට් එක ගම්පහන්න තියෙන්නේ. මම හැම වෙලේ මේ සද්දෙට ගියාම ඒ සද්දෙත් එක්ක සද්දේ මම වුණාම ඒ කෝච්චිය සද්දේ මම වුණාම කෝච්චියක් නැති මමත් නැති තැනක් නැති සාමාන්‍යයෙන් කොහොමද දන්නේ කියන්නම අපි මේ එහෙම දෙයක් තියෙනවා. මේ ඒක දැන් පුරුදු වෙලා දැන් මේ වීදුරු හෙල්ලෙද්දිත් මම දැන් මේ මේ කණ්ණාඩි හෙල්ලෙද්දිත් මම ඒ කණ්ණාඩිය සද්දෙට ගියාම මොහන්සේවත් මෙතන ඉන්න අයවත් එහෙම එහෙම දෙයක් ස්වාමීන් වහන්සේ මට කියන්න අමාරුයි. මේ ඒක දැන් දිගටම දිගටම කරද්දි ඒක දැන් හරි ගමනක්ද වැරදි ගමනක්ද දන්නේ නැහැ. දැන් නිකන් පයින් ගමනක් ගියත් මේ සාමාන්‍යයෙන් මම මහපොළව වුණොත් මහපොළවකුත් නැති මමත් නැති තැනක් ස්වාමීන් වහන්සේ. මේ සමහර වෙලාවට YouTube එක උපවාසින් දේශනා අහනකොට මම දේශනාව අහලත් නැහැ මේ වෙන දිහා වෙන දිහා ගියම මම කොහෙවත්ම නැති තැනක් නිකන් ඒක ඇත්තර මේ සුන්දර තැනක්වත් අසුන්දර තැනක්වත් තැනක්වත් කියන තැනක් නෙමෙයි. දන්නේ නැහැ ස්වාමීන් වහන්සේ ඒක මේ වැරදි ගමනක්ද හරි ගමනක්ද කියලා. ඒ දියල් ඒකෙන් තමයි ඒක ඉස්සල්ලාම පටන් ගත්තේ. අර ඔබ වහන්සේ දේශනාව කියනවා දියල්ල වෙන්න ඔබ දියල්ල වෙන්න ඉස්සරහ කතා කරන කවුරු හරි ඒ කතා කරන මනුස්සයා ඒ මනුස්සයා දන්නේ නැහැ මම ඒ මනුස්සයා වෙනවා. මම සමහර වෙලාවට අහණේවට උත්තර දෙන්නේ නැහැ. එන්නේ එහෙම එකක් ඒක. කවුරු හරි කතා කර කර ඉද්දි හරි ඒ ගමනක් යනකොට හරි සාමාන්‍යයෙන් එහෙම දැන් ඒ විදිහට බලාගන්න ස්වාමීන් වහන්සේ කිසියම් දෙයක මේ වැඩක් නැති නිකන් කිසි ප්‍රයෝජනයක් නැති ගණන්ගත් සතු වටිනාකමක් නැතිද කිසිම කෙනෙක් දරුවෙක්වත් වටිනාකමක් නැති දැනගෙන ඉනවා මේ වටිනවා කියලා ගන්න දෙයක් නැති. අපි නිකන් ඉන්නවට දැන් ඉන්න ස්වාමීනාත් දැන් අපි ආ දැන් ඉන්න ඕන නිසා මේ වැඩක් කරන්නත් ඕනේ දැන් හිර වෙලා වගේ දැන් වැඩ කරන්නත් ඕනෙත් නැහැ. මේක මහ විකාරයක් වගේ නිකන් වැඩ කරන්නත් බෑ ගෙදර වැඩ ටික කළාම අනික අර කන්න දෙන්න ඕනේ ඒක මහ කරදරයක් මට. අර තැන එහෙම ඒ වගේ තියෙනවා නම් හොඳයි කියලා එහෙම හිතෙන්නේ. මොකක් මොනේ නැතිත් නැති ඇතිත් නැති තැන. එක්ක මැරෙන්න ඕනේ. මේ සම්මත මරණය සිද්ධ වෙන්න ඕනේ නැත්තම් එන්නේ එහෙම. මම ආනන්දි එහෙම කවුරු හරි මහාන කර ගන්නවා මම දැන් මම අද කාටවත් නොකිය වුණත් යන්න පුළුවන්. එහෙම නිකන් කිසිම අත්‍යයක් නැති මේ අත්‍යයක් නැති තාව කියන්නේ හොඳයි ඒ තත්ති ඉන්නකොට. කෙනෙකුට ඒක කරන්න බෑනේ කොච්චර ඔය බණේ ඇහුවා. අර අපි ධර්මයේ අහන එකෙන් ඒ අහපු එකෙන් වෙන්න ඕන ඒ අතහැරීම තමයි ඉතින් ඇත්තටම වෙන්නේ ඉතින්. ස්වාමීනාද මම එහෙම හිතලා අතහැරලා නැහැ. මම දැන් බලෙන් ළමයි දැන් පුතාගේ ළමයියෙන් බලෙන් නිකන් ආදරේ බලෙන් ආදරේ දෙන්න වගේ හදනකොට මට ඒක හිතෙනවා මේක මම මේ මොනවද කරන්නේ. එහෙම මට ඒක බලෙන්වත් දැන් කරන්න බැහැ. ඒත් මගේ මේ ඊයේ ආදාහන තිබ්බේ මගේ අක්කගේ පුතෙක් නැතුණා. එයා මාව දැකපු තැන ඉඳිනවා අල්ලා ගන්නවා. හරි මාදරේ මමත් ආදරේ. එයාට ලෙඩක් ඇතුණා ඉස්සර මං අඬනවා. ඉතින් දැන් ඒගොල්ලෝ පුදුම වෙනවා. දැන් ඊයේ මලගෙදර මේ මට නිකන් මේක මේ බොරු මේ විහිළුවක් වගේ නිකන් විහිළුවක් නෙමෙයි නිකන් මේ මොකද කියලා. ඉතින් ඒගොල්ලෝ අක්කා අහනවා මේ උඹට දුක නැද්ද මේ ළමයා වගේ කොල්ලා මේ මැරිලා ඉන්නේ කියලා කියනවා එයා.
ඉතින් මට මේ අර එහෙම hina වෙන්නත් බෑ, අඬන්නත් බෑ. මොන දෙයක්ද දන්නේ? ඔය ඒ තත්ත්වයට පත් වෙන්නේ ඉතින් අර හේතු නිසා ධර්මයේ අභුකේ හේතු වෙන තව. ඒක තමයි පොඩි මිත්‍රස්කයිල මිත්‍රමෙත්. සම්පූර්ණ ශූන්‍ය වුණාට පස්සේ ඒක තමයි. සියලු බැඳීම් වලින් නිදහස් වෙනවා. ඉස්සර ස්වාමීන් වහන්සේ වාහන වල යන යනකොට හරි බයයි. දැන් ඉක්මන ළමයා ඉක්මනට වාහනේ ඩ්‍රයිව් කරොත් එයි මම බයිලෝ. අර මේ දැන් නම් මුල දිහාක කාමුකට කොහරි ගියත් කමක් නැහැ. දැන් වේල් පාරක් කරාම දැම්මත් නවත්තගෙන හිටියත් එහෙම අවුලක් නැහැ. කියන්නේ එහෙම දැන් අපි දුවලා එහෙම කෑ ගහනවා. එහෙම එකක් නැහැ. ඉස්සෙල්ලා මම තමයි කෑගෙන ඉස්සෙල්ලා. එහෙම හිමින් එළවන්න එන්නේ එහෙම. දැන් එහෙම ප්‍රශ්නයක් නැහැ. නැති වෙනා නැතුව මිනා මේ සම්මුත මරණය සිද්ධ වෙනවා හොඳයි. අපි කවුරු අපි කාට හරි කියන දේවල් දෙකලා පීගන්නේ. දැන් මලගෙදර මම කිව්වොත් මේක ඊනියක් නේ පේන දෙයක් මේක වැඩක් නැති දෙයක් කියලා එමිසු මට බයිනු. බැන්නර කවන්න ඒක තේරුම්වත් ගන්නවා නම් එහෙම තේරුම් ගන්නෙ නැහැ. එහෙම කියලා දෙන්න කෙනෙකුත් නැහැ. ඒක මොකටද දැන් මේ ඉන්නේ කියලා නම් එහෙම හිතෙන්නේ. ඔව් ඒක තමයි. අපිටත් තේරුම් තමයි ඇවිල්ලා තියෙන්නේ. තමයි තේරුම් කරන්නත් බැ. කොහොද දැන් මේ මොහොතේ ඉතිහාසය දැන් අපි ගියලා අතර කතාවක් කරා උදේවැය ඥානය පිළිබඳව මේ හිත ඇති වෙලා නැති වෙලා යන විදිහ පිළිබඳව තවත් සරල විදිහට මේ ඉතින් ඒ වයින් බලනකොට මේ වර්තමානයක් විතරයි හම්බ වෙන්නේ. අන්නේ වර්තමානේ රැවටෙන නිසා තමයි මෙතන මුන් කාලේ කත් කින් රැවටිලා යන්නේ විගට ඉතින් අනිගර ඉස්සර එහෙම අගෞරවයක් නැතිකමකුත් නෙමෙයි නිකම් ඒකේ මට එහෙම දෙයක් දැන් උපවාසකේ ගන්න ලෝන ටික මට ලැබුණද ඔහො කියලා එහෙම සැකයක් තියෙනවා. මේ නිකම් වටිනාකමක් නැති වෙලා නෙමෙයි උපවාසයේ වටිනාකමක් නැති වෙලා නෙමෙයි ධර්මයේ වටිනාකමක් නැති වෙලා නෙමෙයි මම කියන්න දන්නේ. එච්චරක් මගේ එල්ල ඕනේ මට මෙහෙම පූජ කරන්න ඕනේ මට මෙහෙම එන්න ඒ ටික නැතුව ගියද නැහැ. එතන මට පාඩුවක් වුණාද කියන්න දන්නේ. අර කාටවත් දැන් අර ඉස්සර මම මගේ කණේ තියෙන දෙක ඊටම මම දීලා දැම්මා. දැන් අර මේ ඉස්සර මේ එහෙම නැති කෙනෙක් දැක්කම දුක හිතෙන තත්ත්වයට දැන් දුක හිතෙන්නේ නැහැ. මොකද්ද දන්නේ ඒක කියන්නේ මේ ඒවා දැන් ඕන කෙනෙක් ඉන්නවා නම් ඒ බත් කණ එක හරි දෙනවා. හැබැයි මේ එහෙම දුකකට නෙමෙයි දෙන්නේ. දීලා දානවා. එයාගේ බඩු පිරෙන්නනේ ඕනේ එහෙම. මට ඉතින් දැන් එහෙම දෙන්න දෙයක්වත් නැහැ ස්වාමීන් වහන්සේ. මං ගාව මොකුත් නැහැ. ඉන්න ගන්න පොන්න ගේදර විතරයි. ඔය ඊයේ තියෙන්නේ. මේක අවබෝධ කරගත්ත එක කන්න බොන්නේ ඒ ටික ඉතින් අවශ්‍ය වෙනවා. ඒ ටික ලැබෙනවා. ඒ ටික විතරයි හොයන්නේ ඉතින්. ඒවත් නැත්නම් ඒ ටික හම්බ වෙනවා නේ. බෙහෙත් නෑ මගේ අර ස්වාමීන් වහන්සේ අර මේ බයිපාස් එකක් කරන්න කියලා තිබ්බා. මේ මම ඒ කාලේ කිව්වා මේ ඔය මේ 124 අපි චයිට් එකට දෙමු. මේ ළමයි කිව්වා මේ චයිට් එකට දෙමු මේ බයිපාස් කරන්න ඕනේ නෑ කියලා. ඉතින් කරේ නෑ. මගේ කැමැත්තක් තිබෙම නෑ. බයකටවත් දෙන්නේ මේ දැන් මම මේ බෙහෙත් එක ගන්නෙත් නෑ. මැරෙනවා නම් මැරෙයි කියලා. දැන් මාස 4ක් ගත්තේ නෑ. උපවාසයේ මෙහෙ ඇවිල්ලා මම දැන් මාස 5ක් යනවා. එතනින් එහාට මම බෙහෙත් ගත්තේ නෑ. නියම කරලා තිබ්බා බෙහෙත්ක්. මේ අර නහය මේ වැල් එකක් කීන් ගලා කියලා. ඉතින් දැන් මොකවම නෑනේ දැන්. මේ ඉතින් මැරෙනවා නම් මැරෙන්න බෑ. මේ සම්මත මාර්ගය හරි සිද්ධ වෙන්න බෑ. මේක ඉවරයක් දකින්න ඕනනේ. එහෙමත් නෑ දැන්. ඒක ගැන ඉතින් හොයන්න යන්නේ සම්මත වන්නේ පිළිබඳව ඒක නිදහස්. මේක මම කරදරයක් නෙවෙයි. ඒක දැනගෙන නිදහස්. ඉතර දැන් ඉන්න එකක් කරදරයන්නේ. ඉන්න ආයට සලකන්නත් ඕනේ. කන්න දෙන්නත් ඕනේ. තුයන්නත් ඕනේ. ඉන්නේ එහෙම එකක් තියෙනවනේ. දැන් මලගෙවල් වලට එහෙම කෑම හදන්නේ. ඒ කරදර ගොඩක් තියෙනවනේ දැන් මේකේ. ඒකයි මම කියේ දැන් සම්මුතුන් වලදී දැන් හොඳයි කියලා.
පොතල දැන් බැලුවත් දැන් ඇහැට දෙයක් වුණා කනට ඇහුණා මොන දේ ගැනත් වැඩක් ඇති දෙයක් පොතරකවත් නෑනේ. දැන් මේක හරියන්නේ නැහැ මේ ලෝකෙ මවාගෙන හරි මේ ලෝකෙ ජීවත් වෙන්න ඕනේ කියලා හිතුවාම මේ ඒක හෙට මටම hina යනවා. මේ දැන් මවාගෙන මවාගෙන හිටපු එක දැන් ආයෙ මවා ගන්න හදන මේ මොන විකාරයද ඒක? එහෙම දැන් මැවෙන්නේ නැහැ එහෙම ලෝකෙ. ඒ ලෝකෙ මෙච්චර කාලයක් මැරිලා මේ හදාගෙන තිබිලා තියෙන්නේ මේ يعني මම්ම මගේ මේ ළමයි ගේදර වටදී එහෙම කියලා නේ මේ ලෝකෙ මවාගෙන ඉඳලා තියෙන්නේ. මගේ ශරීරය අරගෙන ඒක දැන් සම්මතය ගත්තත් මූණවත් අපි මේ අනවත් දැකලා නැහනේ. සම්මත පැත්තෙන් ගත්තත් මූණක්වත් දැකලා නැහැ නේද? ඉතින් දැන් පරමද්දල ඔබ වහන්සේ දේශනා ආවට පස්සේ මේ ආග්‍රහණ යනකොට මේ මම ඔබ වෙන්න මට එතන තමයි ඒක වෙන්නේ. අර අතීත අනාගත කියලා තුන් කාලෙන් ඉවත් වෙලා ඒකත් ඒතර කාලයක් යනවා වෙනවා. ඒ ගියාට පස්සේ තමයි තේරෙන්නේ මෙතන මේ එකතන දුවන ජීවිතයක් තියෙන කි යන්නේ. එතකොට තමයි සියල්ල තේරෙන්නේ. ඔබේ අර කැඩි කැඩි දුවන වර්තමානය තුලත් ඊතනාගත වර්තමානය තුල තමයි පුතජන සසර තියෙන්නේ. ඒකෙන් නිදහස් වෙලා ඉවරලා යම් කිසි කෙනෙක් මේ කත්වයට ඇවිල්ලා ටික කාලයක් ඉන්නකොට සියල්ල තේරෙනවා ටික කාලෙකින්. ඒකදී නොතියන අමතර දේවලුත් ඇත නොවාසය අනුසයදයි. මේ මොහොත එක දිගට මේක දැනෙන්න ගන්න එකක් වෙනවා. මේ මොහොත කියන එක ඔබ මම වෙන එක එහෙම නිතර දැනුන්නේ නැහැ. එහෙම ටික 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 වැඩි වෙලා එහෙම මේ දැන් මේ මේ වෙලාවේ තව කන්නාඩිය සද්දෙද එහෙම වෙලා මේ එක පාරට එහෙම වෙලපක් තේරෙන්නේ නැති තරම් එහෙම උදේවැය ඥානය පිළිබඳව තව ඔයගොල්ලෝ ටිකක් විස්තර කරන්න බලන්න. ඔය එක දැකපු කට්ටිය මට කියන්න බලන්නේ මාර්ගයෙන් ඔයගොල්ලෝ දකින්නේ කොහොමද ඒ පිළිබඳව කියන. ටිකක් විස්තර කරන්න බලන්න ඔයගොල්ලන්ගේ දැනුම දැකීමේ. ඔයගොල්ලන්ගේ එක එකනාගේ දැක්ප ටිකක් කියන්න බලන්න විස්තර කරන්න. මෙච්චර කාර්යයක් අහපු එකින් ඔයගොල්ලෝ ඔයගොල්ලන්ට වැඩිච්ච එක වඩපු එකක් හරි වැඩිච්ච එකක් හරි තුලින් ඔයගොල්ලෝ ලෝකේ සිත මුල් කරගත්ත ලෝකය අවසන් වෙන හැටි දකින්න කොහොමද? ඊට පස්සේ අවසන් වෙලා පුතජන කෙනාට නැවතත් මේ මෙතන රැවටෙන විදිහ අන්න එහෙම ටිකක් විස්තර ගන්න බලන්න. කෙනා කෙනා දකින්න විදිහ. මං කියන්නේ මේ උදේවැය ඥානේ දකින්න විදිය වෙන විදියකින් කියන්නේ ඔබ ඔබ දකින්න විදිය ඔබට සාපේක්ෂව ඇතුලෙන් දකින දෙයක් කෙනෙක් වීම අන්නේ දැක්ම තුල ඇහැට
හිතනකොට එතන ඉවර වෙලානේ හිතන්නේ. එතන මොනවා හරි අපි ඇහැට ගැටිච්ච තැනට නිමිත් මොනවා හරි දුන්නොත් ප්‍රතිචාරයක්, ඒක අතීතෙන් ගත් එකක් නේ. නැත්තම් අපිට එහෙම නිකුත් කියන්න බෑ. තියනවා කියලාවත් නැහැ කියලා. කොයි වෙලාවද වර්තමානයේ? ඔව් අපිට පහම එකක්. ඒ කියන්නේ පහක් නැහැ ඒ වෙලාවට. පහටම එක හා සමානයි. මුල්ලම හරි දෙන්නිටක් ගත්තොත් ඒක අතීතය ඇරෙන්න වර්තමානයේ දෙයක් කියන්නම බෑ ඒ ශරීරය. ඊළඟ ශරීරය ගියාද බස්? ඒ ශරීරය නේද? ඊළඟ ශරීරයත් එහෙමනේ සංස්කාරස දැන් අපි හැම වෙලේම ගන්නෙ කලින්චනේ නම් කලින්චනේ නැත්තම් ඊළඟ ශරීරයට කොහොමද දෙන්න බෑනේ? ඒක හේතුවක් ඊළඟ ශරීරයේ හේතුවක් වෙනවනේ මේකට. ඒක නැත්තන හේතු නැත්තම් ඒක හනවන්න බැරි දෙයක් ඊළඟට ගන්නම බෑනේ. ගන්න බෑනේ මේ ගන්න දෙයක් ඉතුරු වෙන්නේ නැහැ. මම ඇතුළු සමස්තයේම ඉන්න ඉතිරි නැතුව ඉවර වෙනකොට අපිට ආයෙත් පණවන්න බෑනේ මොනවත්ම. ඔය කෙනෙක් කියන බව දකින්නේ මට අතීතය අනාගතය වර්තමාන තුනම මේ 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 ශරණේ මේ මොහොතේ වැටෙනින් ඉන්න මේ මොහොතේ ඉන්න එක. මේ මොහොතේ වැටෙනින් ඉන්න ඊළඟ මොහොතක් ඇතිවෙන්නේ නැහැ කියන දේ හැංගෙන්නේ. හැංගීමේ ඉඳන් ඒ දෙලින වෙලාවක හැංගීමක් නේ. ඒ හැංගීමේ මේ සමස්ත කතාවම දැනෙන්නේ. ඉතකොට ඒක එහෙම වෙන එහෙම වැටෙනින් ඉඳ තමයි මේ කලින් මොහොතත් මේ මොහොතත් වර්තමානියත් මේ තුනම දැනෙන්නේ. ඔය වෙලාවේ රැවටුම් නිසාද? මේ මොහොතේ මේ වෙලාවේ. ඒක මේ වෙලාවේ රැවටුම්ද තමයි මේ වෙලාවත් කලින් ඔක්කොම දැනෙන්නේ. උකට විද්‍යාව තියෙන අතීතේ අනාගතේ වර්තමානයේ. විද්‍යාව තියෙන්නේ? තවදයක් කියන ස්වාමීන් වහන්සේ හැම දෙයක්ම සිතුවිල්ල. සිතුවිල්ල තුල ඝනත්වයක් නැහැනේ. සිතුවිල්ලක් තුල සුවඳක් කියලා ඝනත්වයක්, රූපයක ඝනත්වයක් සීම ඝනත්වයක් සිටවිල්ලක නැහැ. නමුත් අපිට ඝනත්වයෙන් තමයි ගන්නෙ මේ හැම සංඥාවක්ම. ඒක නිසා තමයි මේ ශරීරයේ ඒ ඝනත්වයට අහු වෙන හැම වෙලේ. ඝනත්වයෙන් විශ්වාස කරන ඉඳ ඊළඟ ශරීරෙත් ආයි ඒ ඝනත්වයටම අහු වෙන. ඒ කියන්නේ මේ හැම සංඥාවම ඝන වශයෙන් ගන්න ගතියක් හැදෙනවා. මේ බැලුවාම සිටවිල්ලක් නැහැ. සිටවිල්ල තුල ඝනත්වයක් හොයන. සිටවිල්ල තුල ඝනත්වයක් නැහැ. නමුත් ඝන සංඥාවකින්මයි හැම වෙලෙම අපි අල්ලන්නේ. ඒ නිසා මේ ශරීරය අල්ලන එක ආයි ඊළඟ ශරීරයට සම්බන්ධ වෙන. ඒ හින්දා මේ ශරීරය මිදෙන්න බැරි වෙන්නේ එකයි කියලායි මට හිතෙනවා. මං කිව්වේ මේකේ මිදෙන්න බැරි කම ගැන. මෙහෙම කිව්වොතින් හැබැයි දකින්න හම්බ වෙන්නේ නැහැ මේක. දකින්න හම්බ වෙන්නේ නැති එකක් නේ. එහෙමයි. ඒක සමින්නස ටිකක් මට පැහැදිලි කරනවනේ. දැන් මේක දිහා බලන්න. අතීතේ ඉවරද නැද්ද? අතීතේ ඉවරයි. අනාගතේ ඇවිල්ලා නැහැ නේ. නැහැ. වර්තමානයේ පිටරයි නේ අපිට හම්බ වෙන්නේ හැම වෙලාවෙම. එහෙමයි. අහත කනට නාහිත දිවට කොහේට හරි වර්තමානයක් විතරයි අපිට හම්බ වෙන්නේ හැමදාම. එහෙමයි. වර්තමාන කිමිෂන් නේ. දැන් මෙතනින් උද තියෙන එක තාම හටගෙන නැහැ නේ. එයිමයි. අනාගතේ ඇවිල්ලා නැහැ. එතකොට මෙතන ඉඳගෙන මෙතෙන්ට පයින් කොට. ඒක වර්තමාන ගෞරවපත් වෙනවා නේ. එයිමයි. මෙතන ඉඳන් ආපහු උඩට කප්පෙන්නව නේද? එයිමයි. මෙතන මෙතන එක ආපහු අතීතයට යනව නේද? අතීතයට යනවා. එතකොට එතනින් තව මේ වගේම දෙකක් අයින් කරලා ගත්තා කියලා හිතමු. ඔන්න දැන් මේ වගේ තව දෙකක් මෙතන තියෙනවා කියලා හිතමු. ආපහු මෙතන ඉඳන් මේකට වයින් ඔය තර වර්තමාන වෙනවා. ඊට පස්සේ ආපහු මේ වගේ දෙකක් මෙතෙන් දෙනවා. ඔන්න ඔය දහම අහලා තියෙන ඉතින්. උපාරව තුන් දියකින් ගුටි ගන්න හොරෙක් කිව්වේ ඔන්න ඔබට. ඊට පරම්පරාව වැඩ කරන්නේ. ඒක විඥානයක් නෙවෙයි. වර්තමානයේ කිව්වට ඒතර වර්තමානයක් නෑ.
වර්තමානය නැහැ. ඒතර වර්තමාන රැවටීම නිසා වර්තමානයේ තීරෝගෙන හිතාගන්න. ඔව් දිගට යන්නේ යන්නේ. එතකොට දැන් අතීත ගැන අපව ආරව උස්සන්න බෑ අපිට. මොකද අතීත ඉවරයි. ඔව් අතීත ඉවරයි. ඉවර වෙච්ච අතීතය ආපහු අතෙන්ට යනවා කියන්න බෑ. මුලින් ඉඳන් තමයි ආපහු පටන් ගන්න. ඒක වර්තමාන සිද්ධිය. ඉතින් කියලා ගන්නෙත් වර්තමාන. ඔය තෝර ප්‍රතිසම්පාදේ රේල්කාරී හාමුදුරුවන්ගේ පොත්වල එහෙම වැරදුනේ ඔන්න ඔය ප්‍රශ්න නිසා. මොකද අවිද්‍යාව මේ අවිද්‍යා සංඛාර පෙර හේතුයි කියලා දාලා තියෙනවා. ඒක වැරදුයි. අවිද්‍යාව තියෙන්නේ විද්‍යාව තියෙන්නේ වර්තමානයේ. පෙර හේතුව ගන්න බෑ ඒක. බෑ ගන්න බෑ. එම ගත්තොත් නිවන් දකින්න බෑ. අන්න. ඊගෙන දැන් අපිට පොතේ උගන්වලා තියෙන්නේ කලින් තිබිච්ච අවිද්‍යාවක් හින්දා දැන් ඉන්නවා කියලා. එහෙම ගන්න බෑ. විද්‍යාවක් එන්න විදිහක් නෑ. මං කියන්නේ. තනම සියල්ල ශුද්ධ. ඒතර කැටව ගන්න එකක් වගේ මෙතන වෙන්නේ. චිත්ත පරම්පරාවක් වෙයි. එකම තැන. මේ 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 මෙතන දැවටීම නිසා. වර්තමාන මොහොත දැවටීම නිසා සියල්ල ශූන්‍ය වෙනකොට ඔයතොට ඔගලන්න දකින්න තියෙන අර මේ මොහොතින්ද කියලා. මන්නේ මේ මේ මොහොතින්ද කියලා. දැන් මේ මොහොතේ කලින්ෂණේ මේ මොහොතේ කලින්ෂණේ ඔයගොල්ලන්ගේ හිත නිරුද්ධ වුණා. මේිට උඩින් තියෙන එක තමයි පටන් ගත්තේ නේද. එහෙනම් මේ මොහොතේ කලින්ෂණේ. ඔන්න දැන් හිතන්නකෝ මේ දැන් ක්ෂණේ කියලා. ඔන්න දැන් අපි හිතමු කවුරුත් මෙන්න මේක දිහා බලන් ඉන්නකෝ. මෙන්න මෙතන මේ දැන් මේ මේක දිහා බලන් ඉන්න මේ දැන් මේ ක්ෂණේ තමයි. දැන් ඊළඟට මම පෙන්වන්න හදන ඉස්සෙල්ලා කියලා තියෙනවා. පෙන්වන්න හදන එක පිළිබඳව තාම නැහැ. ඔන්න අනාගතේ තාම ඇවිල්ලා නැහැ. අතීතේ ඉවර. මේ දැන් මේ ක්ෂණේ. මේ ක්ෂණේ. හොඳයි මෙතන ඉඳලා මේ දැන් මේක දකිනකොට අර්ක දෙකම සෙට් එක ඉවර වුණානේ. ඒක නිරුද්ධ වුණා. දැන් ආපහු විද්‍යාවයි අවිද්‍යාවයි තියෙන කොතනද? මෙතන නේද? මේකෙන් කොටසක් ආවද? ආවේ කියන්න බෑ. ආවේ නැහැ කියන්න බෑ. ආවේ කිව්වත් වැඩක් නෑ. ආවේ නැහැ කිව්වත් වැඩක් නෑ. කොහොමද අතීත දැනුම් වල එකතුවක් කියලා? දිනු කියන්න බෑ. එහෙම කිව්වොත් අහු වෙනවා. මේ ස්වභාවය දැක්කොත් විතරයි. හැබැයි මම කියන එක දැන් මේ ක්ෂණයක අපේ හැඟීම තියෙන්නේ මේ මොහොතේ නම් මේ මොහොතේ උඩින් ක්ෂණේ තාම හැඟීම නැහැ. හිත නැහැ. යටින් ක්ෂණේ නිරුද්ධ. අතීතේ ඉවරයි. අනාගතේ ඇවිල්ලා නැහැ. අනාගතේ ඇවිල්ලා නැහැ. මේකේ ඉඳන් මෙතෙන්ට ගියාට පස්සේ මෙතන තිබිච්ච එක අවසන් වෙනෝනේ. මේක ආපස්සට යනවා. මේකත් අතෙන්ටම ඇවිල්ලා තමයි. මක්ලාකරෙන් ඇවිල්ලා නේද ඉන්නේ. කතන්ද? දැන් මම යතත් අලුත් එකට. ඔව්. අලුත් එකට අරකින් කොටසකුත් නැහැ කියන්නත් බෑ. නැහැ කියන්නත් බෑ. තියනයි කියන්නත් බෑ. නැහැ කියන්නත් බෑ. බලනකොට හරව බැලුවොත් හරියන්නේ නැහැ. අපි බලන්න තියෙන්නේ වර්තමාන මොහොතේ. එතකොට විපස්සනා කරන්න හරි මොකක් කයි කරන් තියෙන වර්තමාන මොහොතේ. අතීතේ කැලලක් ගියයි කියන්නත් බෑ. ගියේ නැහැ කියන්නත් බෑ. දලපුවා සම්මනලයා වුණාම පිළ ඔය කියන්නේ මේ වර්තමානයේ වර්තමාන මොහොතේ නිරෝධය සමග නිදහස් වෙනවා. නිදහස් වෙනකොට එතන ශූන්‍ය මේ හිස් බවක් තියෙනවනේ. එහෙමයි. ඉතින් ඒක දකින්නත් පුළුවන්. මේ අවස්ථාවේ ඔය එක තමයි මම කියත ඛණ්ඩනයක් තියනවානේ අනිවාර්යයෙන්ම. ඒක ඒක 100ට අහු වෙනවා එතකොට. ඒක තමයි අර අපි රූප දෙකක් තියලා කරන්න කියලා කියන්නේ. එතකොට මේ දෙක ගැන විතරයි අවධානය යොමු කරගන්නේ. මේ අරගෙන මේකට පයින්න දැන මේක මේක දිහා බලලා එතන සමුදේ නිරෝධය වෙලා
අප අර්ග දිහා බලනු බලන්න නොකොට ඒක හටගන්න පෙර මේ දෙක අතර ඛණ්ඩනයක් තිබ්බනේ. එතන හිස්තනක් තියෙනවා. ඒ හිස් බව තාවකාලිකද? ඇත්තටම හිස් බවම තමයි තියෙන්නේ. නමුත් අපි දකින්නේ මේ වෙන් වෙන එක හිත ශූන්‍ය වෙන විදිය. ඒකට මේවා නිත්‍ය වෙන විදිය. පංච උපාදානස්කන්ධය නිරුද්ධ වෙන විදිය. නිරුද්ධ වෙලා යම සමුදය වෙන්න පෙර ඒ අතර කාලය තුළ ශූන්‍යත්වයක් තියෙනවා. ඒ කියන්නේ සිතුවිලි වේගය සම්පූර්ණයෙන්ම නැති වෙනවා. ඉතින් අර ඒක දකින්නේ සිහියෙන් තමයි. ඕක දකින්නට වැඩි මං කියන්නේ ඔයගොල්ලෝ ඔය පැත්තේ යන්න එපා මං කියන්නේ ඕක ගැන හොයන්න යන්න එපා ඉච්චරම මම මේ කියන එක බැලුවොත් මෙතන ශූන්‍ය වෙන මේ මමත් නිරුද්ධ වෙන විදිය මේ මොහොත පාස වර්තමානයේ පිටරය ඒගොල්ලන්ට හම්බ වෙන්නේ ඔයගොල්ලෝ ඉන්නේ වර්තමානයේ තුල ඉන්නේ වර්තමානයේ තුල එතකොට මේ වර්තමානයේ වර්තමානයේ තුල ඉඳලා ඊළඟ එකට පරිණතර ඊළඟ එකට ගියාට පස්සේ දැන් මෙතන නෑ වර්තමානය මේ අනාගතේ ඇවිල්ලා නෑ තාම අනාගතේ හටගන්නේ නෑ අතීතී වරක් දැන් මෙතන තමයි වර්තමානය මේ හටගත්තේ නැති එකට ඔන්න බලන්න අනාගතේ හටගන්නේ නෑ අතීතී වරක් මේක මෙතෙන්ට ගියාට පස්සේ මෙතන හිටපු මමකෝ ඔබේ ලෝකෙ විරෝධ වුණානේ අන්න ඒක දකින්න එකම කාසිය දෙකත් වගේ ඒකත් එකම තමයි මම හටගත්තේ ඔව් එතකොට ආව මෙතෙන්ට ගියාට පස්සේ මෙතන ඉඳන් ඉස්සරහට එකක් පාරක් හදනව නේද අපිට අනාගතේ කියලා යන්නේ අතීතේ ඉවරයිනේ මෙතන ඉඳගෙනත් ආපහු මෙතනත් වර්තමානයි නේද මෙතන අනාගතේ තිබි අනාගතේ හටගත්තේ නැති දැන තිබිච්ච තැන දැන් වර්තමානයේ බවට පත් වුණා නේද ඔන්න ඔක ගයිද ගැට්ටුවක් වගේ මහා එකක් වගේ ටිකෙන් ටික මම පෙන්නන්නේ මේ මේක ඇතුළට යන්න ඕන තාපු දක්ව දුරට මම කියන කතාව හරි ගැඹුරුයි මේක නෙමෙයි ගියේ හගේ මේ වර්තමානේ මේක නෙමෙයි ගියේ මේක නෙමෙයි මේක නෙමෙයි කියලා කියන්න මොකද්ද මේක නෙමෙයි කියන්න බෑ මේක මොකද්ද මේකේ කියන්න බෑ නේ ඔව් එන්නේ වගේ තමයි මේ පැටව ගහන එකක් ගැන මම මේ කියන්නේ මේ හැබැයි අරකක් නෙමෙයි අරකේ කියන්න බෑ ඒක නෙමෙයි කියන්න බෑ ඊට පාරම් බලව මම ගහනது කියලා දවස පුරාම ගුටි ගන්න උපාරව තුන්දීකින් ගුටි ගන්න හොරෙක් එතකොට එතකොට අර බලන්න තව එකක් තියෙනවා කේවට්ට සූත්‍රය. මේකම විඥානයක් බවෙන් බවට යන්නේ නැහැ කියන එක. එහෙමනම් මෙතන වෙන විදිහක් අන්න අර උපමා වලින් තේරුම් ගන්න ඕන. අපි බලන්න කියලා ගියොත් අතීත එකක් අරකට සම්බන්ධු නැහැ කියලා අතීතේ හේතුව නිසා අරකට ගියේ කියලා කියන්න බෑ හැබැයි. අය බලන්න ගියොත් අතීතය හොගෙන ඕන ඊට පස්සේ. දැන් විපස්සනා කරන්න කෙනෙකුට අතීතේ අවිද්‍යාව කියලා ගන්න පුළුවන්ද? අවිද්‍යාව තියෙන මේ වර්තමානයේ අනේක මේ මොහොතේමයි අවිද්‍යාව තියෙන්නේ ඔව් ඔන්න කියන එක හරියට විද්‍යාව අවිද්‍යාව තියෙන රැවටිව නොරැවටිව තියෙන වර්තමානයේ එතදි කාලයක් එතකොට එතන රැවටෙන නිසා නේද ආපහු එකක් ඉදිරියට තියන්නේ එතන රැවටුනේ නැත්තම් ආපහු තියන්න තැනක් නැහැ ඉස්සරහට ගන්න පුළුවන්ද මේක මෙතෙන්ද බෑනේ බෑ අන්න එතනින් මේකත් අවසන් වෙනවා මේක බලවන්න බෑ ඇත්තටම මේ මෙහෙම කියන්න පුළුවන් සරලව මේක ඔයගොල්ලන්ට අර තේරුම් ගන්න ඕන නිසා මම කිව්වේ අතීතය අනාගතය නැත්තම් මේක පනවන්න පුළුවන්ද බෑ නෑ පනවන්න බෑ නේද එතනදී රැවටුම් නැත්තම් මේ මොහොතේ රැවටුම් නැත්තම් ඊළඟ මොහොතේ රැවටෙන්න බැයිද ඒ කොහොමද මේ මේ මොහොතෙන් අපි වැඩි හරි ගියොත් විද්‍යා බලන මොහොතින්ද ඊළඟ මොහොත හදන්නේ නැතුව මොහොතවල ඔක්කොම එම නෙමෙයි ඔක්කොම කිව්වේ ඒ කියන්නේ සාරස දැන් ඔක අපි ආදර්ශයක් විදිහට අපි නිදසුනක් විදිහට ගන්නේ සාරස ඔව් එතකොට දැන් මොහොත 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 මම මෙන්න මේ කියන එක ඔබට තේරෙනවද කියලා බලන්න මෙන්න මෙහාට එන්න තේරෙන්නේ නැත්නම් මම මේ කියන්නේ ඔන්න දැන් මේ මේ චිත්ත පරම්පරාව හදන විදිහ තේරුම් ගන්න මම මෙතෙන් දෙන පුටුවක් අරගෙන මම මෙන්න මේ කියන එක තේරෙනවද කියලා බලන්න දැන්
මේ අතීතය හොදේ. අතීත ඉවරයිනේ. එහෙනම් ඒක ඔන්න ආපහු ගන්න බැරි වෙන ගත්තා. අනාගතේ ඇවිල්ලා නෑ ඒකත් ගත්ත ගන්න බැරි වෙන. දැන් මෙතනේ වර්තමානේ තියෙන්නේ. දැන් මේ අරගෙන වෙන විදිහට කියන්න හදන මේක තමයි වර්තමානයි. දැන් මෙතන ඉඳලා මේ අනාගතේ මේකේ යන්න පාර හැදලා තියෙනවා කියන එකද මෙතන රැවටීම නිසා මොකද්ද වෙන්නේ මෙතන රැවටීම නිසා අපු මෙතෙන්ද පැන්න කියමුකෝ මෙතෙන්ද දැන් අනාගතේ නොහටගත් අනාගතේක වර්තමානෙ බවටපත් වෙනෝනේ මං කියන එක දෙන්න එතකොට මෙහෙන් එකක් ඉතුරු වෙනෝනේ පාරක් හැදෙනවනේ දැන් අනාගතේට මෙතන අතීත එකක් මේ වෙනෝනේ ඒ කියන්නේ තව දෙකක් ගන්න වෙනෝනේ නේද මෙතෙන්ට මේ දෙකක් අයින් කරන්න වෙනෝනේ නේද එන්න මේ දෙකත් අයින් කරා කියමුකෝ ඔන්නේ දෙකත් අයින් කර හතරයි දැන් දැන් මෙතන වර්තමානේ මෙතන ඉඳන් ආපහු අපිට ඇවිදිනවනේ ඉස්සරහට යන්න එකක් පුළුවන් නේ අනාගතේ එතෙන්ට ආපහු ගියා කියමු එතෙන්ට ගියාට පස්සේ ආපහු දෙයක් අයින් කරන්න වෙනව නේද මං කියන දේ නෑ ඒ විදියට දෙකක් කියන සවස අතීතය අනාගතය ඔව් හරි සවස ඔව් අතීතය දිගටම ඉතින් එහෙමමනේ ඔව් ඔව් දිගටම එහෙමනේ යන්නේ එතකොට ඔව් එතකොට මේ මෙතන නිසා නේද මේ ප්‍රශ්න තියෙන්නේ මේ වර්තමානයේ රැවටීම නිසා නේද වර්තමාන රැවටුනේ නැත්තම් මෙතෙන් ගන්න බෑ නේද මේක මේකත් නෑ හොඳේ මේකත් නෑ මෙතන මෙතන රැවටුනොත් විතරයි මේක පවතින පවතින්නේ රැවටුනොත් විතරයි ඒක තියෙන්නේ මේක නම් හරි ගැඹුරු කතාවක් කියන චිත්ත පරම්පරාවක් කියන්නේ ඒක දැන් සමහස මට තේරෙන්නේ නැති තර දැන් මෙතන හටගත්තේ මේ තිබිච්ච ඔක්කොමෙන් වගේ මට එනවා එහෙම වැරදිද සමහර ඒක හරි මේ දෙක නැත්තම් මේකක් පවතින්න බෑනේ මම කියන සමහස දැන් දෙකක් විතරක් නෙවෙයි දැන් මේ මෙහෙම මෙහෙම ආවයි කියලා කියමු මේ සියල්ලම එකක් කියලායි මම කියන්නේ මේක ඔව් ඒකත් හරි ඉස්සර එක විතරක් නෙවෙයි ඔන්නද මම කියන්නේ මේ ආපු පාරේ තිබිච්ච හැමදේම ගියාත්මෙත් තිබිච්ච හැරි ඒ ඔක්කොම එකක් තමයි මේ දැන් ඉන්නේ. ඔය නිසා තමයි එකට ආවුනේ. එතකොට මේ මේ මේකත් නෙමේ මේක මේක නිසාත් නෙමේ ඒ කියන එක අර ඔක්කොටම කියනවා. අපි අපි මෙතන ඉඳන් බලමු මෙතන ඉඳන් බලන විදිහට. දිගට යන්නේ නැතුව. ඔච්චර හිතුව යනවා නේ මෙතන ඉඳන් මේ දැන් ඉඳන් බලන්නකො. මේ ඩෙන්ෂන් යල්ල ගන්නකො. දැන් අතීතයේ දැන් මේ මේ ඊට කලින් ෂණ කියලා හිතන්නකො මේ ඊට කලින් ඔබේ හිත ඉවර වුණානේ. ඔව්. ඒකයින් කරා. අනාගතේ ඒක ඇවිල්ලා ඇවිල්ලා නැහැ. ඔන්න දැන්නේ ඉන්නේ ඔබ මෙන්න මෙතන දැන් ඉන්නේ කියලා හිතන්න. එහෙමයි. මෙන්න මෙතන ඔබ දැන් ඉන්නේ ඔයගොල්ලෝ කවුරුත් ඉන්නේ මෙතන. අනාගතේ ඇවිල්ලා නැහනේ. මෙතන ඉඳන් මෙතෙන්ට කියලා. මෙතන අනාගතේ අනාගතේ හම්බ වෙනවත් දැන් කවදාවත් නැහනේ වර්තමානයේ. ඔව්. දැන් මෙතන වර්තමානේ හැදුවේ කොහොමද? දැන් වර්තමානේ හැදුනේ. හැදුනේ අර උන්ට අවුලක් අර ඔක්කොමම කියලායි මට එන්නේ. අර ඔක්කොම ඒක නෑ. මේ දෙක ගැන දැන් අල්ල කල්පනා කරන්න එපා මම කියුවා. වෙන මේ මේ දෙකට කලින් දෙක ගැනම කල්පනා කරන්න එපා මම කියුවා. ඒක මේ චිත්ත පරම්පරාව මෙන්න මෙහෙම ඉදන්න දැන් කොටින්ම ඉදන්න අතීතය ඉවරයි අනාගතේ ඇවිල්ලා නැහැ එහෙනම් මේ දෙක කවදාවත් හම්බ වෙනවද ඔන්න නිකන් සරලව නිකන් හම්බ වෙන්නේ නැහැ මේ දෙක කවදාවත් හම්බ වෙන්නේ නැහැ එතකොට අනාගතේ ඇවිල්ලා නැති තැනට අපි යනෝනේ වර්තමාන ඉඳලා සිතක් ඇති වෙලා නැති වෙලා තව හිතක් උපදිනෝනේ එතෙන්ට ගියාට පස්සේ එතන මොකද්ද වර්තමාන ඊට පස්සේ මෙතන තිබිච්ච එක පස්සට යනවනේ මෙතන ඉඳන් ආපහු ඉස්සරහට පාර හැදෙනවනේ අනාගතේ සංසාර ගමන කියන්නේ අනාගතේ නොහටගත් අනාගතේ තමයි සංසාර ගමන කියන්නේ එතකොට මෙතන තමයි වර්තමානේ ඔන්න මෙතන ඉඳි දැන් අපිට පේනව නේද අනාගතය නිරුද්ධ වෙච්ච අතීතය අනාගතය පේනවනේ ඒ අනාගතයට ගියාට පස්සේ අපි එතනත් වර්තමානේ දැන් මේ අන විදිය තමයි මේ පෙන්නන්නේ වර්තමානයක් හදන විදිය වර්තමානයක් හැදෙන්නේ මොකෝ මෙහෙම දිග දිගට මේ හැදෙන වර්තමානේ විතරයි නිදහස් වෙන්නේ ඒ කියන්නේ මේෂණේ නෙවෙයි නිදහස් වෙන්නේ මේෂණේ මේ දැන් හැදෙන වර්තමානේ
වර්තමානයේ නිදහස් වෙන්න තියෙන්නේ මොකද අපිට හැමදාම වර්තමානයක් විතරයි හම්බුනේ. ඔව්. අතීතයක් හම්බෙන්නේ නැහැ අනාගතයක් හම්බෙන්නේ නැහැ නේ. හොඳයි යාලා. වර්තමානයේ හැදෙන විදිය අපි ප්‍රඥාවෙන් බලුවොත් මේ නොහටගත් අනාගතයේ හටගෙන නැහැ. තාම මෙතන එක හටගෙන නැහැ. මෙතන අතීත නිරුද්ධ. මේ වර්තමානයේ. මේ හිත ඇති වෙලා නැති වෙනකොට මෙතන හොඳ සිහිය පවත්වන්න ඕන මෙතන. සිහිය පවත්වන්න. මෙතන තමයි මම මගේ ඔක්කොම ටික මෙතෙන්ට ගන්නවා. සංඥා ටික ඔක්කොම ටික. මොන මම ඉන්නේ මෙතන දැන්. මෙතන ඉඳන් මෙතෙන්ට ගියාට පස්සේ මෙතන තිබිච්ච ඔක්කොම ටික අවසන් වුණානේ. ලෝකේ අවසන් වුණා ඉතින්. ඔක්කොම ටික අවසන් වෙලා ආයි ඔක්කොම ටික හදනවා. හදනවා. හදන්නේ මොකද්ද? නොහටගත් අනාගතය කියන තැනනේ. එතන වර්තමානේ බවට පත් වෙනවා ඊට පස්සේ. ආ ඉස්සෙල්ලා අනාගතය කියලා හිතපු එකට තමයි දැන් හැදුවේ. අන්න හරි. එතකොට කවදාවත් දැන් අනාගතයක් හම්බ වෙනවද අපිට පරිහරණය කරනවද? සමස්තම මේෂනේ මේෂනේ. එතකොට වර්තමානේ විතරයි නේ තියෙන්නේ. ඔව් වර්තමානේ විතරමයි තියෙන්නේ. හරි මේ කියන වර්තමානේ නිදහස් වෙන්න ඕන. එතකොට හැමදාම ওই වර්තමානේ හැදින්නේ කොහොමද? මේ වර්තමානේ තියෙනවා කියලා කිව්වට අපි වචනෙන් වර්තමානයක් තියෙන්නේ නැහැ නේ. ඒක ක්ෂණෙන් අතීතයට. නෑනේ මේ වර්තමානේ හැදින්නේ කොහොමද? වර්තමානේ හැදින්නේ කොහොමද? හැදෙන එක අන්නේ වර්තමානේ නිදහස් වෙන්න ඕන වැඩි. වර්තමාන මොහොතට සාපේක්ෂව තමයි අතීතය අනාගතය ඉස්සල්ලා හදපු අනාගතය නිසායි දැන් වර්තමානේ හැදෙන්නේ. එහෙමද සර්? වර්තමානේ බෑවද? නෑ අනාගතේ කවදාවත් උදාෙන්නේ නැති දන්නේ හම්බ වෙන්නේ නැහැ නේ. ඔව්. මොකද? නිකන් හිතන්න මේක මානසික අතීත නිරුද්ධයිනේ. ඔව්. අනාගතේ කවදාවත් හම්බ වෙන්නේ නැහැ නේ. හම්බ වෙන්නේ නැහැ. හොඳයි දැන් මෙතන කවිනවනේ හිත. හිත නිරුද්ධ වෙලා මෙතෙන් අපි රැවටෙනවනේ මෙතෙන් ටික. දැන් අද දවස් තුනකින් ගම ඊයේ දවස් ඉවරයි. අද දවස්. හෙට දවස් ඇවිල්ලා නැහැ නේ. දැන් අද දවසේ ඉඳන් හෙට දවසට ගියාට පස්සේ හෙට දවස මොකද්ද? වර්තමාන දවසනේ. තාම වර්තමාන දවස තියෙනවද හෙට දවසේ? නෑ. ඒතර අද එකද හෙට? නෑ අද එක නෙවෙයි. අද අද. කොයි දවස් තුනකින් ගත්ත බලන්න. කවමදාවත් ඔබ තේරුම් ගන්න දින අතීතේ හම්බ වෙන්නේ නැහැ අනාගතේ නිරුත්තරයි. සමිනාසේ ගොඩනැගෙන වර්තමානයේ නිදහස් වෙන්න කොහොමද? ඒකයි මේ වෙන්නේ. කොහොමද? වර්තමානයේ නිතරම ගොඩනැගෙන තේරුම් ගන්න ඕනේ මේ කියන එක. ඔබත් මේ කියන්න හදන්නේ. සිතුවිලි විදර්ශනා කරගෙන ඊට හම්බුනේ සිතුවිලි විදර්ශනා කරන්නේ කියන්නේ මෙතෙන්දී අපිට කරන් තියෙන උදේවැයෙන් බලන එක විතරයි. ඔයගොල්ලෝ දැන් ඉන්නේ මේ මොහොතේනේ. මෙන්න මේක ඉතින් මේක ඇතුලෙන් බලන්න ඕන එකක් ඇත්තටම. ඥානයත් එක්කම බලන්න ඕන එකක් දකින්න ඕන එකක් මේක දකින්න ඕන එකක්. දැනුමක් උනේ නෑ. දැනුම අරගෙන දකින්න ඕන. ඔයගොල්ලෝ දැන් මේ මොහොතේ ඉන්නේ. මේකට කලින් ක්ෂණේ තිබිච්ච ඔයගොල්ලෝ කොහෙද? නෑනේ. අනාගතේ ඉන්න ඔයගොල්ලෝ ඉන්නවද? අමාවෙන්නේ අනේ දරුවෝ අනාගතේ ඔයගොල්ලෝ තාම නැහැ. ඒකත් නැහැ කිව්වත් තරදී නෑ නෑ අපි දැන් හිතමුකෝ. දැන් හිතමු නැහැ කියලා. නෑ නෑ ඇත්තද මේ දේ? අනාගතේ ඉන්න ඔයගොල්ලෝ. හොඳයි දැන් සිය පවත්තන් තියෙනකොට මේ දැන් තමයි ඔයගොල්ලෝ ඉන්නේ. ඉතින් අනාගතේ ඉන්නවා නේ. ඔය එහෙම දැයිනවා නේ. අනාගතේ ඉන්නවා ඉදී කියලා. ඔව් අතීතේ උනේ ඒක තමයි වර්තමානයේ. ඒක නිරුද්ධ උනේ සම්පූර්ණ ඉතුරු නැතුව නිරුද්ධ වුණා වගේ. අනාගතේ දැන එකක් නැතුව මෙතන නිරුද්ධ වෙනවා නේද? නෑ නෑ මම කියන්නේ මේ මේ පස්ස ගැන පොඩ්ඩක් මේ 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 පැත්ත ගැනට වැඩි බලන්න ඕන ඔයගොල්ලෝ මෙන්න මෙතන මෙන්න මෙන්න මෙතන ඇඟිච්චරා. මේ මොකට හැදෙන්නේ කොහොමද කියන එක තමයි මම කියන්නේ. ඒක තමයි මම කිව්වේ අන්නේක හොයන්නේ ඥානින් කිය. මේ මොකට හැදෙන්නේ කොහොමද කියන එක. දැන් මේ දෙක අයින් වෙනවද නේද? මොන ඔය ඉතින් මේ දෙක ගැන කතා කරන්න පුළුවන්ද? නෑ. කවදාවත් හම්බ වෙනවද? නෑ. එක මේ හදන්න ඕනේ අපි කියන එක තේරෙනවා නේද? අතීත කවදාවත් හම්බ වෙන්නේ නැහැ කිව්වා අනාගතේ නිරුද්ධයි අනාගතේ නිරුද්ධයිවිල්ලා නැහැ කිව්වා අතීත නිරුද්ධයි කිව්වා වර්තමානයක් විතරයි කිව්වා හම්බ වෙන. ඔය කතාව ඇහෙනකොටම අවබෝධයක් තියෙන කෙනෙකුට තේරෙනවා මොකද්ද මේ කිව්වේ කියලා. වර්තමානයක් විතරයි නහම්බ වෙන්නේ.
අපව අපිට කිසිදයක් හොයන්න දෙයක් නැහැ. කාලතුනේ දවටි. ඒ කියන්නේ සමස අන්ත නැති අභ්‍යන්තර බාහිර ඒ වගේ මුකුත් නැත්නම් හරිනේ නේද? ඒ කියන්නේ ඇත්තෙත් නැහැ ඇත්තෙත් නැහැ කියන තැන හරියට එනවා නම් නෑ නෑ මේක දැනගත්තොතින් මුළු බණම යන්න දෙයක් නැහැ. මේක දැනගන්න වෙන්නේ අන්තිමටම ඉතින් අන්තිම කරාටම නම මේ දින හතරම. දැනගත්ත ගමන් gedirin එළියට තමයි. ඔලියට තමයි. ඉතින් කරන්න කිදෙන්නේ නැහැ ඉතින්. දෙකක් ඔයාලට දැනෙන්න එපා කියලා තමයි ප්‍රාර්ථනා කරන්නේ. හැබැයි අහම්දුනේ මේ වෙලාවට කෙලස් වෙලා ගෙදරින් පුළුවන් තරම් try කරනවා කියලා ඔක්කොම ටික තාම ටිකක් අතර යන්න කියලා ප්‍රාර්ථනා කරනවා. ඉදාර තමයි ගෙදර කට්ටිය හරියටම තේරුම් ගන්න මේ අහවලා මේ අහවලා කියලා. එතකොට වැඩක් නැහැ අපිට. ඒතරම් ගැඹුරු කතාවක් ඒක ඇතුළත තියෙන්නේ. එහෙමයි. තව කිසි බහකින් ඇවිල්ලා ඔයගොල්ලෝ ඇහුවත් මම ඔක තවත් කියන්නේ ඔය ටින්ගල තමයි. ගෙදරයම තමයි අපි මෙතනට තල්ලු කරේ. මුලදී ආදරය දෙන්නවා නම් කරුණාව දෙන්නවා නම් අපි යන්නේ නැහැ මේක පස්සේ දුනවා. ඒ අයම තල්ලු කරලා අන්තිමේදී ඒ අයම තමයි අපි අන්තිම මොහොතේ ඕක බලන්න වෙනවා. කෙලස් ටික සම්පූර්ණ අයින් වෙනකන් ඕගොල්ලන්ගේ ඇත්තටම. ඕක ගැන හොය හොයා ඉන්න වෙනවා. ඔය හොයා ඉන්නත් ඒ කෙලස් ඇතුලේ. නෑ ඒ මොහොතට ගන්න. ඔය ඔහොම වෙන්න වෙනවා. මේ මොහොත තමයි මේ දැන් තියෙන්නේ. ඔය කියන දේ නම තවවුදු 25ක් විතර ඔයගොල්ලන්ට බණක් හොයන්න. ඒත් මේ මොකද දැන් සපවදා දෙරෙන්නේ මේ මේ. ඒ කියන්නේ අතහැරීම නැති වෙනවා. ඔව්. අතහැරීම නැති වෙනවා. මේකනේ එදත් කිව්වනේ අතීතේ තව. අතහැරීම නැති වෙනද අතහැරීම නැති නිසා තමයි අතහැරෙන්න බෑ. පොඩ්ඩයි පොඩ්ඩයි නම් මෙන්න මේකනේ අතීතේ දවසක කිව්වනේ කියලා මම එතකොට කියනවා නේද? එහෙමයි. අනාගතේ තව දැන් මම කියව නේද ඔයගොල්ලන්ට අනාගතයක් ගැන. ඒ අනාගතේ හම්බ වෙනවාද? නැහෙනි. අතීතේ කිව්ව දවසක් නැහෙනි. අනාගතය කියන්නේ මම මේව අනාගතය කියනවා කියලා කියනකොට දැන් තව පොවල් 20කින් විතර මම දැන් කියනවා කියලා තව අවුරුදු 10කින් විතර කියනවා ඔයගොල්ලන්ට. ඒක හම්බ වෙනවද? එදාට මම මොකද්ද? එහෙනම් නිකන් දැන් හිතන්න අතීතේ නිරුද්ධයි අනාගතේ ඇවිල්ල නැහැ. ඔය දෙක කවදාවත් ගෑවෙන්නේ නැහැ. මේ මොහොතේ නමුත් ඔයගොල්ලන්ට මේ මොහොත වෙන්න දිගට යන්න වෙනවා නේද? පොතේ. එදාට මේ මොහොත වෙනවා. ඒ සියල්ල මනසින් අතහැරියාම තමයි අර කැහෙන්නේ. ඇත්තටම කාලක්ෂේ නවතිලාද ඒකවල? අවබෝධ කරගත්ත කප්පීට මේ අවබෝධයෙන් ගත සම්මෙන්නවද කාලක් වෙනවා නේද? නැතිලා උකෝ. ඒක අදාළයි. දැන් සිත් පිණිත් සිතුවිලි ඇස්සේ. සිතුවිලි දීන්නේ හිතස්. මේක අර මාගේ කිතේක පිටරේ දවල් තමයි. ඒ සම්පූර්ණ හිතම නැති තැනක. තන අර ඒ දෙක මැදනේ මැද හොයාගන්නේ කොහොම? කිතේක හිතෙන් බැ. නෑ නෑ. කියන්නේ දැන් මේ අපි කොහෙද වෙනවා නාම වෙන්නේ හිත අපි දැන් මොනවා කරවන්නද අපි ඔක්කොම කරන්නේ ඉතින් ඒක අවබෝධ කරගන්න ඉස්සෙල්ලා මේ ගොඩ යන්නද අරකට මේකට ඕන එකක් කරන්න ඕනේ මේක සිහුම්ම තේරෙන්නේ සිහුම්ම අතහැරලා තේරෙන්නේ නැහැ කෙලස් අයින් වෙන දවසට එදාට තමයි බණ පිට හරියට ඇහෙන්නේ අපිට ඇත්තටම ඇහෙනවා කියන්නේ එදාට දා සියල්ල අතහැරි ඉස්සෙල්ලා කෙලස් නැද්දවද ඒක දාඩ තමයි වර්තමානයේ නේද?
හරිම ආශාවදී හම්බෙන්නේ ඉතින් එදාට වර්තමානයේ ඇතුළු නිදහස් වෙනවා. කවෝගේ දහන් ගැට ගන්න වුණා මේ අහගත මේක නම් මාර කතාවක් කියලා තේරෙන්නේ නැහැ. තව නැත්නම් යවන්න තිබ්බ මේක තව. මම පෙරීතර ගොඩ ෆෝන් එකෙන් කෙනෙකුට කිව්වා ඔහොම නෙමේක ගාම්භීරව කියවිලා තියෙනවා. මම පොඩ්ඩක් බලන්න තියෙනවා කියලා. මම ගල් තුනක් කරගෙන ඉවර වෙලා ඒ ගල් තුන ගල් තුනෙන් ගල් එකක් මෙතෙන් තියලා අනිත් දෙක හැදෙන විදිය අමුතු විදියකට කරලා තියෙනවා. ඒක නාගරා සීවි. නොහට ගත්ත අනාගතය තමයි සංසාරේ මොන කියන්නේ. අපි යන්නේ දැන් ඉස්සරහට. පස්සට ආපහු කවුරුත් යන කිරින් නෑ නේද? පස්සට යන පුළුවන් නම් නිවනපත් සම්බෝධ වෙනවා ඉතින්. ඔයාගෙන ඔයාගෙන යන්න වෙන විදියකින් යන විදියක් තියෙනවා. පොඩි ළමයා දක්වා යනවා. ආපු තැනට මේ. මම කියන්නේ අපි යන්නේ කවුත් ඉස්සරහන්නේ. හොඳ යන්නේ කතාව මේ. ඒකනේ මම කියන්න උත්සාහ ගන්නේ. එතෙන්ට ඒ ඉස්සරහට යනවා කියලා හම්බ වෙන්නේ අපිට අනාගතේද? නෑ. මේ මොහොත. මේ මොහොත. මේ මොහොත. මේ මොහොත. යන්න ඉස්සරහක් නෑ. මේ දැම් මොහොත මං කිව්වේ දැම් මොහොත තහ ඊට කලින් මොහොත අනාගතේනේ පෙන්නන්නේ. හොඳයි මේ මොහොත කියලා දෙතර වර්තමානේ වෙනවානේ. එතෙන් දඟ ආපු අනාගතේ පෙන්නනෝනේ. හොඳ නිරුද්ධ වෙන එක පැත්තක් අයින් කළා වුණා ඉස්සරහ පැත්තට මේ යන විදියට යන්න ඕන දුරු. එහෙම ගිහලා වර්තමානේ නිදහස් වෙයි. අනාගතේ ඇවිල්ලා නැහැ. එතන වර්තමාන දවස. කොයි දවසක හරි කමන්නේ වර්තමාන ශනේ නිදහස් වෙන දවසින් නිදහස් වෙන ඒදන්න විය පොඩ්ඩක් පිටු තමයි ඥානියට වදිනවා මේ කතාව අන්න එතකොට මම හරි දැන් අද දවසේ අපි කනවා බොනවා වැඩ කරනවා යනවා එනවා මොනවා කරත් මම කියලා ඔක්කොම කරලා හෙට දවසට ගියාට පස්සේ දවස් ඉවරයි හෙට දවස මම අද වගේම වර්තමානය හෙට දවස වෙනවා හෙට දවස ඉඳන් ආපහු අනිත් දවස් වෙනවා
ඕක කෙනා කෙනා කර පෞද්ගලිකව අධ්‍යාපනික සිහිය පවත්වලා මේ උදේවැය ඥානෙන් දකීම තුලින් වෙන එකක් ඇත්තට මේක. එසේ මෙසේ දෙයක් නෑ නෙමෙයි ඔය කියන කතාව. බෑ ඕක ඕක ලේසි වැඩක් නෙමෙයි. ඕක ඇවිල්ලා මේ සාමාන්‍ය මේ කියමන්ට කියපු කතාවකුත් නෙමෙයි. අතීතේ නිරුද්ධ අනාගතේ නිරුද්ධ නැහැ වර්තමානයේ තියෙනවා නැති වෙලා නැති වෙලා යන ඔන්න ඔච්චරයි බුදු කෙනෙක් ඇවිල්ලා කියන්නේ. දැනුමක් ලැබුණට ඒක නිදහස් වෙන්න බෑ. බෑ එහෙම බෑ. ඒක ඇතුළටම වැදෙන්න ඕනේ. ඔව් ඒක තියෙනවා. එතකොට ඒක වෙන්නේ. අනේ ඇතුළටම වැදෙන්න ඕන තැන අල්ලගන්න තමයි ස්වාමීන් වහන්සේ. දැන් අර පීආර් අර ගොල්ලන් කතා කරපු ටිකත් එක්ක අර පොඩි අමුතු පොඩ විශ්ල ගන්න ඕන. බලන්න අර වර්තමාන විපාකයක් ඊගේ වර්තමානයක් විතරයි තියෙන්නේ වර්තමානයේ. වර්තමානයේ මේ සිද්ධිය නම් දැන් සිද්ධ වෙන්නේ. ඇහැට රූපයක් පේනවා, කන්ද සද්දයක් ඇහුණා, එතන 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 ඇති වෙලා නැති වෙලා යනවා. අනිච්චාවත සංඛාරා, උපාද වේ ධම්ම, උපජ්ජිත්ව නිජ්ජති වෙන්ද. ඔච්චරයි වෙන්නේ හැම වෙලාවෙම. එතකොට වර්තමානයක් විතරයි හම්බ වෙන්නේ. අතීතයක් හම්බ වෙන්නේ නැහැ, අනාගතයක් හම්බ වෙන්නේ නැහැ. හැම වෙලාවෙම ඔච්චර නම් වෙන්නේ. උපාද වේ ධම්මිනෝ, උපජ්ජිත්ව නිජ්ජති වෙන මොන වැඩේ කරත් උපජ්ජිත්ව නිජ්ජති. මේ 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 අනේ. අවුද සියයක් කරත් ඔච්චරයි වෙන්නේ.